දවසක් මගේ දුවල පුතාලා හැමෝටම ඔන අදත් සූදානම් නේද? ඔයාලා තවත් ලස්සන කතන්දරයක් අහන්න. අද මම කියලා දෙන්න යන්නේ ගිඩියොන් ගැන. අපිට මේ ගිඩියොන්ව ශුද්ධ බයිබලයේ පරණ ගිවිසුමේ වීරාවලිය පොතේදී තමයි හම්බ වෙන්නේ. ඉස්සෙල්ලාම මේ වීඩියෝ එක බලලෙමුකෝ. මේ ඉන්නේ ගිඩියොන්. ගිඩියොන්ගේ කාලෙදී මිදියන්වරු ඊශ්‍රායෙල්වරුන්ගේ නගර අත්පත් කරන් හිටියා. ඊශ්‍රායෙල්වරු කරදරෙන් තමයි හිටියේ. ඊශ්‍රායෙල්වරුන් දෙවියන් වහන්සේගෙන් උදව් ඉල්ලුවා. දෙවියන් වහන්සේ ගිඩියොන්ව තෝරගත්තා ඊශ්‍රායෙල්වරුන්ව බේරගන්න. ඊශ්‍රායෙල්වරුන්ගේ හමුදාවක් හදාගන්න උන්වහන්සේ ගිඩියොන්ට බලය දුන්නා. එක දවසක් මෙයාලා මිදියරවරුන්ගේ කූඩාරම ළඟට ආවා. දෙවියන් වහන්සේ වෙලාවේ ගිඩියොන්ට කතා කරලා කිව්වා, ගිඩියොන් ඔයාගේ සෙනඟ වැඩි මේ සටනට කියලා. ඉතින් දෙවියන් වහන්සේ මුලින්ම කිව්වා සටනට බය හැමෝම ගෙදර යන්න කියලා. හිටපු කට්ටියෙන් කොටසක් ගෙදර ගියා. ඒ දෙවියන් වහන්සේ කිව්වා තවත් කට්ටිය වැඩි කියලා. දෙවියන් වහන්සේ එයාලට පරීක්ෂණයක් දුන්නා. වතුර පාරක් ළඟට ඇවිත් සෙනගට කිව්වා කොටසකට අල්ලට වතුර අරන් බොන්න කියලා. තව කොටසකට දියපාරෙන් දන ගහලා වතුර බොන්න කිව්වා. අල්ලට වතුර අරන් බොන 300 දෙනාව උන්වහන්සේ තෝරගත්තා මේ සටනට. මෙයාලා එක්ක යන්න, මම නුඹට ජයග්‍රහණය ලබා දෙනවා කියලා දෙවියන් වහන්සේ ගිඩියොන්ට කිව්වා. ගිඩියොන් සහ මේ 300ක් සෙනඟ මිදියන්වරුන්ගේ කූඩාරම ළඟට ගියා. එයාලගේ හොර නැපිම්බ අතේ තිබ්බ පන්දන් හෙලෙව්වා. මහා ශබ්දයක් නැංගුවා. මිදියන්වරු එක එකා සටන් කරගත්තා. කලබල වුණා. දෙවියන් වහන්සේගේ ශක්තියෙන් හා බලයෙන් ගිඩියොන් ඇතුළු ඊශ්‍රායෙල්වරුන්ට ජය ගන්න පුළුවන් වුණා. අසනයි නේද කතාව? මේ ගිඩියොන්ව දෙවියන් වහන්සේ තෝරගත්තා ඊශ්‍රායෙල් සෙනගව මිදියන් වරුන්ගේ අතින් බේරගන්න. ඉන්ම දෙවියන් වහන්සේගේ දූතයා ගිඩියොන්ට කිව්වම ගිඩියොන්ව තමයි තෝරගෙන තියෙන්නේ ඊශ්‍රායෙල් සෙනග බේරගන්න කියලා ගිඩියොන් එක විශ්වාස කළේ නැහැ. නෑ මම හරි පොඩි පවුලක වැදගත් නැති කෙනෙක්නේ, මම කොහොමද ඒක කරන්නේ කියලා. නමුත් දෙවියන් වහන්සේගේ දූතයා ඒක එයාට පැහැදිලි කරා. එහෙම නේද? අන්තිමේ ගිඩියොන් ඒ සැලැස්ම පිළිගත්තා. දෙවියන් වහන්සේගේ සැලැස්ම පිළිගත්තා. දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න පූජාවකුත් ඔප්පු කරා. ගිඩියොන් මුලින්ම මහා සෙනගක් අරගෙන තමයි මේ සටන් කරන්න ගියේ ඊශ්‍රායෙල් සෙනගව බේරගන්න. එයා හිතුවා සෙනග ගොඩාක් එක්ක ගිහිල්ලා සටන් කරාම තමයි එයාට ජයග්‍රහණය හම්බ වෙන්නේ කියලා. හැබැයි දෙවියන් වහන්සේ මොනවද කිව්වේ? නෑ ගිඩියොන්, මේ පාර ඔයා ටික දෙනයි අරගෙන යන්නේ. හරියටම කිව්වොත් සෙනග අර මහා ගොඩකින් 300ක් තමයි තෝරලා දුන්නේ දෙවියන් වහන්සේ එක්කගෙන යන්න කියලා. දෙවියන් වහන්සේ ගිඩියොන්ට කිව්වා, මට ඕනේ මේ ලබන ජයග්‍රහණය
මිනිස්සුන්ගේ ශක්තිය නිසා නෙවෙයි දෙවියන් වහන්සේ ඊශ්‍රායල් වලුන්ට ලබා දුන්න ජයග්‍රහණයක් කියලා මේ මිනිසුන්ට අඟවන්න පෙන්වන්න ඒ නිසා තමයි ටික දෙනෙක්ව අරගෙන යන්න කියලා කිව්වේ ඊශ්‍රායල් සෙනග නැත්තම් හිතනවා මේක එයාලගේ ශක්තියෙන් වෙච්ච දෙයක් කියලා දෙවියන් වහන්සේට ගෞරවය නොදී ඉඳී කියලා ඉතින් පොඩි පරීක්ෂණ දෙකකින් දෙවියන් වහන්සේ අර මහා සෙනගකින් 300ක් දෙනේ තෝරගත්තා. වීඩියෝ එකේ ඒකටස පැහැදිලි වුණා නේද මගේ දුවල පුතාලට? අන්තිමේ සෙනග අන්තිමේ කොහොම හරි දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් ඒගොල්ලෝ ජයග්‍රහණය කරා. දෙවියන් වහන්සේගේ ශක්තියෙන් තමයි ඊශ්‍රායල් සෙනග ජයග්‍රහණය කරේ. මිනිසුන්ගේ ශක්තියෙන්ද නැහැ නේද? මෙන්න මේ ගිඩියොන් වගේ දෙවියන් වහන්සේත් එක එක වැඩවලට පාවිච්චි කරන්න පුළුවන් මගේ පුතේ ඔයාලව. ඒ වෙලාවට හිතන්න එපා අනේ මම මේ වැඩේට සුදුසු නෑනේ කියලා. දෙවියන් වහන්සේට ඕනේ නැහැ මහා ලොකු මොළයක්, මහා ලොකු දැනුමක් තියෙන අය. දෙවියන් වහන්සේට වැදගත් නැහැ ඔයාලට ලොකු වැදගත් පවුලක් තිබුණත් නැතත්. ඒ වගේම ලෝකේ විදිහට පුතාලා දොලගේ වැඩිහිටියන්ට පවුලට හොඳ රස්සාවක් තියෙනවද නැද්ද කියන එක. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සේවයට මිනිස්සු තෝරගන්නේ හරිම වෙනස් විදිහට. අපි වැඩකට කෙනෙක්ව තෝරගද්දී විශේෂයෙන්ම යා ලස්සනයිද, උසද, සුදුද, මහතයිද, එයාගේ පවුලේ අය කොහොමද, එයා හොඳට ඉගෙනගෙන තියෙනව නේද කියලා බලනව නේද, එයාගේ අම්මට තාත්තට සල්ලි තියෙනවද, ලොකු ඉස්කෝලෙකට යනවද, එහෙම නැත්නම් ලොකු ගෙයක් දොරක් වාහනයක් තියෙනවද. එහෙම අයව තමයි අපි හුඟක් වෙලාවට වැඩවලට තෝරගන්නේ. එහෙමනේ අපි හිතන්නේ ලෝකේ අපිට ඇහැට දකින්න පේන්න තියෙන දේවල් තමයි වැදගත් කියලා. ලෞකික දේ දිහා බලලා තමයි අපි අපේ වැඩකට ගොඩක් වෙලාවට කෙනෙක්ව තෝරගන්නේ. හැබැයි අපේ දෙවියන් වහන්සේ හරිම වෙනස්. උන්වහන්සේ මේ කිසි දෙයක් බලන්නේ නෑ. උන්වහන්සේ බලන්නේ අපේ හදවත දිහායි. මේ කතාවේ එක පැහැදිලි වුණා නේද? ගිඩියොන්ව තෝරගනිද්දි මේ ගිඩියොන් ඒ පළාතේ තිබ්බ පහත්ම ගෝත්‍රයේ කෙනෙක් විදියටයි සැලකුවේ. එයා අයගේ රස්සාව කරේ ගෙවල් ඇතුළට වෙලා හැංගිලා. එච්චරට බයේ හිටියේ මිදියන් වරුන් ඇවිල්ලා එයා සතුර ඇවිල්ලා ඒගොල්ලොන්ව මරලා දාලයයි කියලා. හැබැයි එහෙම හිටපු ගිඩියොන්ව තමයි දෙවියන් වහන්සේ තෝරගෙන අනිත් හැමෝටම විරුද්ධව සටන් කරලා අර මහා සෙනගක් බේරගෙන එන්න තෝරගත්තේ. පේනව නේද දෙවියන් වහන්සේ කෙනෙක්ව තෝරන්නේ බොහොම වෙනස් විදිහකට කියලා. දෙවියන් වහන්සේට ඕනේ වුණා ඊශ්‍රායල් සෙනගට දන්වන්න එයාලව මිදියන් වරුන්ගෙන් බේරගන්න මේ ජයග්‍රහණය දුන්නේ දෙවියන් වහන්සේ බව. එහෙම නැතුව එයාලගේ උදව්වට ආපු සෙනග නෙමෙයි කියලා. අපේ ජීවිතේදී මේ ඊශ්‍රායල් සෙනග වගේ අපිත් හුඟක් වෙලාවට දෙවියන් වහන්සේ තුල නැතුව වෙන වෙන බාහිර දේවල් ගැන විශ්වාසය තියෙනවා. එහෙම නැත්නම් අපේ වාසනාව ගැන විශ්වාස කරනවා. මට ලක් එක, එහෙම නැත්නම් මගේ වාසනාව තියෙනවා නම් අද මේක හරියයි කියලා අපිට හිතන අවස්ථා තියෙනවා. මගේ වාසනාවට උනම් අද මේක මට ලැබෙයි කියලා අපි විශ්වාස කරන අවස්ථා තියෙනවා නේද? ඒ වෙලාවට අපිට අපේ දෙවියන් වහන්සේව අමතක වෙන වෙලාවල් තියෙන්න පුළුවන්. මොකද අපි විශ්වාස කරන්නේ අපේ ලක් එක නැත්තම් මගේ වාසනාව, මට මේක ලැබෙන්න තියපු දෙයක් විදිහට නැත්තම් දෙවියන් වහන්සේ දුන්න දෙයක් විදිහට නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි මගේ දුවේ පුතේ ඒක එහෙම වෙන්න හොඳ නැහැ. දෙවියන් වහන්සේ ඔයාලගේ ජීවිතේ ප්‍රධාන තැන මධ්‍යස්ථයේ තියාගන්න. උන්වහන්සේ වටා ඔගලොන් එකතු වෙන්න, උන්වහන්සේගේ වටා ඔගලොන්ගේ විශ්වාසය තියාගන්න, උන්වහන්සේව මුල් කරගෙන ඔයාලගේ වැඩ සාර්ථක කරගන්න. හරි ගැටලුවක් ආවම
ප්‍රශ්නයක් ආවම ඒකට උත්තර හොයන්න ස්වාමීන් වහන්සේව මැද තියන් යාඥා කරලා ගැටලු ප්‍රශ්නවලදී විතරක් නෙවෙයි ජීවිතයේ ජයග්‍රහණවලදී විභාගයක් සමත් වුණාම පන්තියේ වැඩි ලකුණු ගත්තම මතක තියාගන්න ඒ හැම දෙයක්ම උනේ ඔයාලගේ වාසනාව නිසා නෙවෙයි ඒ හැම ජයග්‍රහණයක්ම පුතාලා දුවලට ගෙනත් දෙන්නේ අපේ දෙවියන් වහන්සේ බව වඩ වඩා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තියන්න උන්වහන්සේට ලං වෙන්න එතකොට දෙවියන් වහන්සේ වැඩි වැඩියෙන් ජයග්‍රහණ ඔයාලට ලබා දෙයි උන්වහන්සේ ඒ වගේම මතක ඇතුව ඒ ජයග්‍රහණ ලැබුවම දෙවියන් වහන්සේට ඒ ගෞරවය ප්‍රශංසාව ලබා දෙන්න මොකද ඒ සියල්ල අපිට ලැබුණේ අපේ ශක්තිය හින්දා නෙවෙයි දෙවියන් වහන්සේගේ කරුණාව නිසායි දෙවියන් වහන්සේ අපි ළඟ ඉන්නවා නම් මම හැමදාම ජය ගන්න පිළෙයි ඉන්නේ එහෙනම් අපි එකට කියමු ජය පිළෙයි දැන් මා ජය පිළෙයි දැන් මා ජය පිළෙයි දැන් මා ක්‍රිස්තුස් සමගින් සතන් ජයමයි ජයපිලේ දැන් මා ජයපිලේ දැන් මා ජයපිලේ දැන් මා ක්‍රිස්තුස් සමගින් සතන් ජයමයි ජයපිලේ දැන් මා එහෙනම් ඔල හැමදාම දෙවියන් වහන්සේ එක ජය පිළේ ඉන්න මම ලබන සතියේදී එන්නම් ජේසු පිහිටයි